දැන් කවුරුත් වැඳගත්තා නම් හොඳයි නේද? දැන් මම උඹලට කරලා තියෙන හෝ නියම මගේ ජීවිතේ පිටින් තියලා කපනවා. නමයි නේ. දෝනිය කැර දෙමිලි ගිඩි ගෙනවනම් එහෙම බැතිමතුන් කම්පාවට පත් කරමින් සුනන්දා මෑණියන් නමින් ප්‍රකට යක් දෙහිගේ සුනන්දා තැනැත්තිය අබිරහස් ලෙස ඝාතනය වූ බවට 119 හදිසි ඇමතුමාංශයට ඇමතුමක් ලැබෙනවා. මේ අනුව ඇයගේ මරණය පිළිබඳව පොලිස් පරීක්ෂණ කටයුතු ආරම්භ වෙනවා. සුනන්දා මෑණියන්ගේ දේවාලය ගැමියන් අතර පමණක් නොව දේශපාලඥයන් වගේම ජනප්‍රිය පුද්ගලයන් අතර හාස්කම් පවතින ස්ථානයක් බවට ප්‍රසිද්ධියට පත් වෙනවා. මේ නිසාම ඇයගේ මරණය පක්ෂ විපක්ෂ දේශපාලඥයන් අතර මහත් කතාබහට ලක්වන කාරණාවක් බවට පත් වෙනවා. ආරූඪයෙන් ගුරුකමක් කරමින් සිටියේදී මියගිය බවට ගැමියන්සේම ඇයගේ ළඟින් ආවතේවකම් කරමින් සිටි දෝණියක්කා නම් තැනැත්තිය පොලිසියට ප්‍රකාශ කර සිටිනවා. අද අපි කතා කරන්නේ සුනන්දා මෑණියන්ගේ ඝාතනයේ සුළු මුල ගැන. එසේ නම් රැඳී සිටින මේ අපරාධ පරීක්ෂණ අපරාධ නිරීක්ෂණ ටෙලි වාර්තා කරන 119 මරන්නකෝ අනේ මෑණියෝ අඬන්න එපා කේ අනේ තවම පොලිසියට ඇවිල්ලා කට උත්තරයක් දෙන්න ඕනේ. එහෙමයි මාත්‍යෝ. මං දරින් දෙන්න. මොකද ඔය තාත්තේ? දේවාලය ඇතුලෙන් අපිට කිසිම සාක්ෂිය හොයාගන්න නෑ සර්. මේගොල්ලෝ නම් කියන්නේ මේ ගුරුකමක් වැරදිලා වෙච්ච සිද්ධියක් කියලා. එහෙනම් අපි මේ ගැන හොඳට පරීක්ෂණ කරන්න ඕනේ.
Oh, sir. Sunanda Menian, Megia, ada pasti. Dewa lekat itu pewarin ikat itu. Mantap, Tamizer. Tamu me dewa le ayat ikarakan deh. Sunanda Menian nggak meruai kela mau coidan agalo? Ani ani sir. Emna hitan lewat tepa. Mama ini mete akarin eh. Komana mutun? Tamu tamai apa pedana sekakari. Ini amat terus kau udah ditaraha karo ini dia. Taraha karo ikut kila hiti enan sir. Kasipuranjan tamai. Ah, Kasipuranjan. Apa ini ada no? Kipu tahu kemana? Apa yang tadi udah agan? Usah ini diribat kala. Apa meni umat itu virudai sir. Eh inda kipu tahu apa meni nama ikut sir. Lato utu dunna. Tanjan malagan deh. Dawasa kasih pura aja, apa pinter nih dahasa lah, ini lah. Apa main ini untuk taji negara mati ya? Ah, Dhoniya ke? Mainyo, dan Dawi, main dan ngawa bintara. Kasipuranjan apa labilah tu? Labilah kian ni? Hebei menu, muluk gama madan nuah menu, tama yottu adun dihia. An, kianu kote menau? Me Sunanda, bu me parat ma polisi ralal dulu ane. Balapan, dada kevala mage mulu sesa tami orai. Belar lagi aku dari yang kesali mata lebih nih. Me, Ranjan, mata umbat teh kari ya dua nih. Umbat emang kira tuh na dewa lewat teh kasih puhangan depan kira. Umbat me ada nawat teh ngekang, mam polisi itu otu dene kan nawat teh nih. Me, eva mang hengguat apa ugan nawa? Itu kota mini susi tay, mama umbat teh kasih puja awar amat sambandai kira. Hangan nih, hundo mata na dewa lewat tanda mang hangan nih. Me, enak pin depa. Mama Ranjan, kasih pura Ranjan. Eh, mana tu? Eh, nang happy lah balamu. Mama menu, Sunanda menu. Hari, enam balagam. Balan aku mainyo, beratat kalau tau satu dah anda tin hati. Oh ya satu hari dah satu ya ne? Dan ne magi taram, mama Sunanda mainyo. Ting, kamu tuh itu orang honda te dewa ala kati itu keragian gini. Magi Sunanda mainyo ingin kepemimpin mas tamai mahatyo. Mama kembali dari pasar, nak apa tiba kalian dewa le dia nama. Tiada pasar? Dari sini mah hati apa dewa le kan? Bisa sih muluk gamu pura amene me, rata pura am petu tu na. Lugu biapa hari keo, desa palanya,
සුනන්දා මෑණියන්ගේ මරණය ස්වභාවික මරණයක්ද? එසේ නැත්නම් ඝාතනයක්ද? පොලිසියේ ප්‍රධාන සැකය මූණේ සුනන්දා මෑණියන් ළඟ ආවතේව කටයුතු සිදු කළ දෝණියක්කා වෙතයි. දෝණියක්කාගෙන් ලැබුණු තොරතුරු අනුව සුනන්දා මෑණියන්ගේ ජීවන රටාව සහ සුනන්දා මෑණියන්ගේ දේවාලයේ දෛනික කටයුතු සිදු කරගෙන ගිය ආකාරය පිළිබඳව පොලිසිය හොඳින් තේරුම් ගත්තා. සැකේ අවධානය එක් අයෙකුට පමණක් සීමා නොකර දෝණියක්කාගේ කට උත්තරේ සඳහන් වූ පුද්ගලයෙකු පිළිබඳව විශේෂ අවධානය යොමු වුණා. ඒ කසිපු රංජන් නැමැති කාලයක් තිස්සේ සුනන්දා මෑණියන් සමග විරසකව සිටි පුද්ගලයෙකු පිළිබඳව. ඔහුව සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කළා. තමුට කොච්චර කිව්වත් කසුප්පෙන් එක නතර කරන්නේ නැහැනේ. වලට වැටිච්ච මිනිහා වල කටින්ම ගොඩෙන්න ඕන කියලා කතාවක් තියෙනවා සර්. කසුප්පෙරලා ගොඩ ගිය මිනිහෙක් ඉන්නවදයිසේ? ඔය හොන්තරන් ඉන්නේ සර්. මාව අල්ලගත්ත කියලා තාම ආරංචි වෙලා නැතුව ඇති. ආරංචි වෙලා නම් සර්ට දෙන්න වෙන්න ඕන කෝල් එක. අද තමුන් අල්ලගත්තේ කසුප්පෙරලා නෙමෙයි ඔය. ඊට වඩා වැදගත් කාරණේකට. ඒ මොකද සර්? තමුන්ට සුනන්දා මෑණියොත් එක්ක තිබිච්ච උටපටේ මොකද්ද? ඒ ගෑණි මගේ ඉඩම ගාව දේවාලයක් දාන්න ගත්තා. මගේ බිස්නස් ටික ඔක්කොම කඩා කප්පල් වුණා. මම ඒක මරන්න තරම් මට කේන්තියක් තිබ්බේ නැහැ.
ඊට කලින් කවුරු හරි ඉක්මන් වෙලා. තමු මෑණියන්ගේ දේවාලේ කසිපු ජරව හැංගුවනේ. සර්ලා එදා පයින් දවසේ දෙයියෝ බාරේ තමයි තිබ්බේ මගේ කසිපු ටික. ඒ සුනන්ද මෑණියන්ගේ මරණයට තමුන්ගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා මගේ හිත කියනවා. මගේ නම් කිසිම සම්බන්ධයක් නැහැ. පාල කුඹුරේ සුවාරිස් කපු මාත්‍යා කොඩි වින කරලා කරලා බැරිම තැන ඔයගේ ඇනිම මරන්නත් ඇති. රංජන් මොකද මේ පැත්තේ? මං අර කපු මාත්‍යාට කියපු වැඩේ තාම කෙලුන්නේ නැහනේ. මොකද්ද වැඩේ? අර යක්ෂණී සුනන්ද ඒකේ වර හැඳි ගෑවිලා යන්න කියලා මම වැඩක් කරලා දෙන්න කිව්වේ. ඒක තාම කෙරුන්නේ නැහනේ. ඒකේ අදත් මගේ අර බඩු ටික අල්ලලා දීලානේ පොලිසියට. සුනන්ද නටනවා වැඩි නේද? අනේ කොප් මාත්‍යා ඉල්ලන ගාන මන් දෙන්න. මට මේක කරලා දෙන්න. මට ඕකට සල්ලි ඕනේ නෑ රංජන්. මං ඕක නොමිලෙම කරලා දෙන්නම්. ඕකි මගේ හැතිරි. ඒයි කපු මාත්‍යෝ. මගේ අර පල්ලේ කුඹුරේ දේවාලේ වැහෙන තැන්ට මෝකි වැඩ කළා. ඕකි දන්න සාත්‍තරයක් නෑ බං. ඕකිගේ තියෙන කට හැගරකමයි කපටිකමයි විතරයි. සුනන්ද මෑණිය නම් වූ මේ ප්‍රසිද්ධ කාන්තාවට විරසක වූ පුද්ගලයන් රැසක් සිටි බවට පොලිසිය අනාවරණය කරගන්නවා. ඒ අතර රංජන් නම් වූ කසිප්පු ජාවාරම් කරුවෙකුද ඇත් සමග කරට කර දේවාලයක් පවත්වාගෙන ගිය සුවාරිස් නම් කට්ටඩිය පිළිබඳවද පොලිසිය අනාවරණය කරගන්නවා. ඔවුන් සුනන්දාව නැසීමට ගුප්ත විද්‍යාවද උපයෝගී කරගත් බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වුණා. ඒ කියන්නේ තමුන් සුවාරිස් එක්ක එකතු වෙලා සුනන්ද මෑණියන්ව මරන්න කුමන්ත්‍රණය කළා. මරනවා කියන්නේ සර් වෙඩි තියලා කපලා කොටලා දෙමේ සර්. සර්ලට අල්ලන්න බැරි විදියට. අපිට අල්ලන්න බැරි ක්‍රමයක් නෑ ඇයිසේ? අපි පිල්ලියක් කැවලා තමයි සුනන්දව මරන්න ප්ලෑන් කරේ. සර්ලගේ නීති පොත්වල නෑනේ පිල්ලි හිරේ දාන්න කියලා. මොකද්ද පිල්ලියක් කියන්නේ? පිල්ලියක් කියන්නේ සර් මැරිච්ච මිනිහටරි සතෙක්ටරි ජීවන් කරලා තව මිනිහෙක් මරණ එක. ඒක ඒ දිස්ත්‍රික්කේ ගිහිල්ලා සර් අපි ඕන දේ කරලා එනවා. ඒ කියන්නේ තමුන් එහෙම දෙයක් කළාද? ජීවන් කරන්නේ බොහොම භයානක පිල්ලියක් බල. ඒකෙන් මොකද්ද වෙන්නේ කොප් මහත්තයා? මේ පිල්ලිය ගිහිල්ලා සුනන්දගේ බොටුව මිරිකයි. එතකොට ඉතින් සෙම දාගෙන මැරෙන්නේ. නියමයි නියමයි. ඒ කියන්නේ මේ හැමදේම කරන්නේ පිල්ලියක් නේ. පිල්ලි වර්ග ගොඩක් තියෙනවා බල. ඒ අතරින් නාග පිල්ලිය විශිෂ්ටයි. ඒ කියන්නේ කොප් මහත්තයෝ අපේ අතේ ලේ ගෑවෙන්නේ නැහැ. අමනුෂ්‍යය කොන්න දේවල් වලට පොලිසිය නේ බොල දඬුවම් දෙන්නේ අපායේදී. දැන් කපු මහත්තයාට ඕකට කීයක් යනවද? මර ගානක් යයි මයි හිතේ.
Kapu mata kisi deh kerba ini pak. Kapu mata ilen orang ganat dina. Mau mek karudin ini pertel lah din. Kiri gahat enna wagi wede keruna kila bahita gani ko. Emai kapu mata emai. Hei goyo, bu matek weda kerla din doni. Emo kata kapu mata yo. Mama turla dina temili ke dia. Pemaru kerla ko kemari Sunanda te pondon. Waru tunai. Pratyakshay, hari kau apa tuh? Mangge ka karana? Mangge nang gihil lenna? Chaminder, mata mewede barat ini mana kering nih? Ikin dah, mereka follow kerla, untuk apa keran tu? Pergi mana tu? Pergi di sir. Excuse me sir. Sir, Sunanda, saya ni obyek itu family ke dia? Prospek saya baca lagi lah sir. Baik. Sir, apa hitapu di dia tu? Family ke dia tu, saya bisa ada anggul lah dia ni. Mes Sunanda kira na kantha marne depan tece wisawar gaya matamai, mes tembilu atur itu bilat dia. Saya kira ni mes wisasah itu tembilu atur bi menta marne sidde lati. Eka ni kisah saya kaya ni, mereka khatenya. Apa agan doa ni mes aparade kali kau tu kira. Saya gamungnya khata uttar anu, mes tembilu kiri deh lati ni aga wede karna doa ni akka. Hebat saya doa ni akka mes tembilu kiri sidur kala lati ni dewa lati mai. Kamu ke kado utara nuwe ke pahadili, sir. Mereka hundar tersalah sumber kerja sama gahatan ya. Hei, saya mau kian ni. Mereka wisawar gaya, saman wisawar gaya agni me. Mereka vidya gara ke nispaadine kerja bu, bahan ke wisawar gaya. Sir, tapi boh mende saya minimal ruah hoya gan. Minimal ruah hoya gan ni dia mampir na. Baiklah, mampir di depan kerana. Mende, sir. Tamunta Sunanda main yang nggak marah nih, marah nih ya dah sakti guna nih. Oh sir, matu oki be, ini rekran umana bat tiba. Ikan nih, tamun Sunanda bibu, tapi di kiri aja, masa deh mana? Nih nih sir, ekere mandi me, ekere pilia. Pilia itu, rasanya agak arik nispaad nih kerup. Ukur visak lebih nak ramai ak, nih nih. Nih sir, mama kali suaris kat tadi umnya matro pun tampil ke dia. Sunanda ke tampil di internet ini tipe ke betul ay sir. Kau mau doctor minisun tu, nape ni? Tampil ke dia tipe tu ni? Nih Ranjan tu, aku sulud ya sir. Oh betul ni, bohong apa parisa bentone? Arah kasih pun Ranjanu suaris guru nuhansi. Oppo tu mungkin budduma bayi lagi ni ni. Ya gunta bayi nanti sohane keval hatta naya bolle mambai nay. Suaris guru nuhansi. Oppo tu mungkin itu virud dawa. Muniang pitu muniang kerana malu. Ini bumi yang araksa kerla di ni ba. Abi o gunta bayi unanang. Tamatar elolu lele elolu ibu nanu. Mang ini mana orang mati agit? Mama dah no bang ni agit. Umba magi es dek. Umba netam mang kau mesti macam orang dari sah terkian.
අමාරුසිංහ ඇමතිතුමා කතා කරානේ. මොකද කියන්නේ? උදව් කරලා තියෙනවා අරක කරා කියනවා මේක කරා කියනවා. ඌ කොහොම ලෝභෙක් නේ? මේ සැරේ විපක්ෂයට තියෙන්නේ මාරු සල්ලියක්. විපක්ෂයට වැඩිය රුපියලක් හරි වැඩියෙන් දෙනවා නම් අපි වැඩේ කරලා දෙනවා කියලා කියමු. එහෙම හොඳයි නේද මෑණියෝ? මතු පිටින් පෙරෙන කාරණාවට වඩා ගැඹුරු කාරණාවක් ඇති බවට පොලිසියට සැක පහළ වුණා. ඒ සුනන්දා මෑණියන් ඝාතනය කිරීමට යොදාගත් විෂ වර්ගය සාමාන්‍ය වෙළඳපළෙන් මිලට ගැනීමට නොහැකි විශේෂ විද්‍යාගාරයක නිෂ්පාදිත වූ විෂ වර්ගයක් බවට හඳුනා ගැනීමෙන් පසුවයි. ඒ අනුව පොලිස් විමර්ශන කටයුතු තව තවත් සැලසුම් සහගතව දියත් කළා. තමුන්ගේ රැකියාව මොකද්ද? මම පාරම්පරික කට්ටඩි මාත්‍යක්ෂ ගුරුකම් වැඩ තමයි කරන්නේ. තමුන් සුනන්ද මෑණියන්ට විරුද්ධව හුනියම් කළාද? හුනියම් කළා සර්. ඒත් ඉතින් ඒක පොලිසියට එච්චර වැදගත් නෑනේ. තමුන් තැවිලි ගෙඩියක් රංජන් නැතේ දේවාලයට යවුවා නේද? අපි හැමදේම දන්නවා. ඔව් යවුවා සර්. ජීවන් කරපු තැඹිලි ගෙඩියක් රංජන් නැතේ යවුවා. සුනන්දා මිය ගියේ අනේ තැඹිලි ගෙඩිය තිබිච්ච විෂ ශරීරගත වෙලා. අනේ සර් මං තැඹිලි ගෙඩිය ඇස්සවත් කපන්න නැතුව යව්වේ. මං ඒක ජීවන් කළාට වසක් විසක් එකට දැම්මේ නෑ. තමුන් දැන් මං අහන ප්‍රශ්න වලට පැහැදිලිව ඇත්ත උත්තර දෙන්න ඕනේ. හොඳයි සර්. තමුන් නේද සුනන්ද මෑණියන්ට තැඹිලි ගෙඩිය දුන්නේ? ඔව් සර්. ඒ තැඹිලි ගෙඩිය ඇස්ස කැපලක් තිබුණේ නැද්ද? ඇස්ස කපල තිබුණේ නැහැ සර්. දේවාලෙට ඇස්ස කපපු තැඹිලි ගෙනාවට මෑණියෝ මොන්නේ මගේ අතෙන් ඇස්ස කපපු තැඹිලි විතරයි. හොඳට මතක් කරන්න. හොඳට මතකයි ඉඳා සර්. සුනන්දාගේ මරණය සිදු වූ තැඹිලි වතුර සම්බන්ධව පොලිසිය පැහැදිලි වූ නමුත් ඒ තැඹිලි ගෙඩියට විෂ අන්තර්ගත කරේ කෙසේදැයි යන්න තවමත් පොලිසියට සැකයක්. පොලිස් අපරාධ විමර්ශන අංශයේ දක්ෂ පොලිස් නිලධාරීන් විවිධ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ ඒ තැඹිලි ගෙඩියට විෂ ඇතුළත් කළේ කෙසේදැයි ප්‍රශ්නයට විසඳුම් සොයන්නට පටන් ගත්තා. අවසානයේ තැඹිලි ගෙඩියට විෂ ඇතුළත් කළ ආකාරය පිළිබඳව විස්මිත හෙළිදරව්වක් සොයා ගැනීමට පොලිස් අපරාධ විමර්ශන අංශයට හැකියාව ලැබුණා. අවතාර කරන කාන්තාව කියනවානේ එයා තමයි තැඹිලි ගෙඩිය ඇස්ස කැපුවේ කියලා. හැබැයි සර් තැඹිලි ගෙඩිය විශ්ේෂණක් කරලා තියෙනත් පුළුවන් නේද? එහෙමනම් තැඹිලි ගෙඩිය ඇස්ස කපලා තියෙන්න එපා. මේ කාන්තාව කියනවානේ එයා තැඹිලි ගෙඩිය කැපුවේ කියලා. ඒ කියන්නේ සර් වස එකතු කරන්නේ නැත්තේ ධෝනි අක්කා. ධෝනි අක්කා. ධෝනි අක්කා මේක කළා නම් විතර විශ්වාසයෙන් කියයිද? එයායි තැඹිලි ගෙඩිය කැපුවේ කියලා. ඒ කියන්නේ සර් මේකට බාහිර අයෙක් සම්බන්ධයි කියලාද? චමින්ද? ඔව් සර්. අර නඩු භාණ්ඩත් එක්ක තැඹිලි ගෙඩිය කපපු පිය තියෙනව නේද? ඔව් සර් තියෙනවා. අපි ඒක රස පරිශක වාර්තාවක් ඇඳුවු. හොඳයි සර් අපි එහෙම කරමු. සමහර විට මේ පිහියේ විස තැවිල්ලා තියෙන්නේ. තැඹිලි ගෙඩිය කපනකොට මේ තැඹිලි වතුරත් එක්ක විස කවලම් වෙන්නේ. උග්‍ර විසක් නිසා සුළු මාත්‍රාවක් ඇති මිනිහෙක් මරන. 119 අනේ සර්. සර්ලා සැක ගන්නවද මම මෑණියෝ මැරුවා කියලා? තව පරිසර කටයුතු කරනවානේ. තමන් අපිට උපරිම සහයෝගය දෙන්න ඕනේ.
කියන්නම් සර්. ඔක්කොම කියන්නම්. එදා තැබිලි කපන්න ගත්ත පිහිය වෙනද ගන්න එකමද? නෑ සර්. ඒක අලුත් එකක්. ඒකෙන් වැඩක් ගත්තමයි. කොහොමද තමට ඒ පිහිය ලැබුණේ? අපේ මෑණිය දුන්නේ. මෑණියන්ට මන්ත්‍රීතුමා දෑගි දීලා. මන්ත්‍රීතුමා? මොන මන්ත්‍රීතුමාද? මානසිංහ මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා ආවා ඊට ඉස්සෙල්ින් දවසේ ආශිර්වාද ගන්න මෑණියෝගේ. එදා තමයි ඔය පිහිය දීලා තියෙන්නේ. මේ අපේ මන්ත්‍රීතුමානි. මේ පඳුරු පිළි අරගෙන මට ආශිර්වාද කරන්න ගන්නේ. ආශිර්වාද වේවා. ඩොලියකි අපේ මන්ත්‍රීතුමාට තේ එකක් හැදුවද? හොඳයි. වාඩි වෙන්න මන්ත්‍රීතුමා. ඉතින් කොහොමද මන්ත්‍රීතුමා? මේ වෙලාවේ ආපිට මෑණිට කරදරයක්ද දන්නේ නැහැ. අපෝ නෑ මන්ත්‍රීතුමා. අද උදේ ඉඳලා මේ වැස්ස. ඉතින් දේවාලි සෙනඟ නෑ උදේ ඉඳලා. මොනවද මේ බරටම ගෙනත් තියෙන්නේ? ඔය පළතුරුයි රස කැවිලි දේවාලි වැඩවලට අවශ්‍ය ආම්පන්න ටික. ඔබතුමා මේ සැරේ සඳට ඉල්ලනවා? නැතුව අනිවාර්යෙන්ම. අපි ඉතින් වෙන රස්සාවල් දන්නේ නැහැනේ. ඊයේ සැරේ වගේ නේ. සහයෝගය මේ සැරේත් මට ඕනේ. ඒක තීරණය වෙන්නේ ඔබතුමා මට දෙන ගාන අනුව තමයි. මම ගාන කිව්වනේ. ගාන ලැබුණොත් වැඩේ කෙරේ. එච්චර මුදලක් මගේ අතේ නෑ මෑණියනි. එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ. විපක්ෂයේ මට ලොකු ගාණක් දෙන්න පොරොන්දු වුණා. මට කරන්න තියෙන්නේ විපක්ෂයේ දිනනවා කියලා ප්‍රකාශයක් කරන එක විතරයි. යකෝ විපක්ෂයේ උන්ට මෙච්චර සල්ලියක් කොහෙන්ද මේ පාර? මට නම් පේන්නේ කොහෙන් හරි රටකින් මුන්ට සල්ලි ඇවිල්ලා වගේ. ඒක මන් දන්නේ. මගේ ගාන මම කිව්වා. මගේ වචන කොච්චර මිනිසුන්ට බලපෑමක් කරනවද කියලා ඔබතුමා දන්නවනේ. මන් තව දවස් දෙකක් දෙන්න. ඔබතුමා සල්ලි නොගෙන આવොත් විපක්ෂයේ ආරාධනාව මම පිළිගන්නම්. මේක හරි අමාරු කාලයක්. ඔබතුමියත් පරිස්සමෙන් ඉන්නකෝ. මට මුලේ ඉඳන්ම තමුන් ගැන සැකයක් තිබුණා. දැන් ඒක තහවුරු වෙලා තියෙන්නේ. ඒ ඉතින් මම කියන්නේ අපි තමුන්ගේ ගේ පරික්ෂා කළා. අපිට එහෙදි හම්බුණා 125ක මුදල. අපි දන්නවා ඒක සුනන්ද මෑණියන්ව මරන්න තමුන් ගත්ත සල්ලි කියලා. මන්ත්‍රීතුමාගේ කීමට සර් මේ හැමදේම කරේ. ඉතින් කියනවා මොනවද උනේ කියලා. කියන්න.
ගොනියක්ද? මන්ත්‍රීතුමා. මේ සැරේ ඡන්දේ කොහොම හරි දිනන්න ඕනේ. අනිවාර්යෙන්. ඔයාලගේ සුනන්ද මෑණියන්ට මිනිස්සු හොඳටම ඇඳිලා ඉන්නේ. එයා කිව්වොත් නම් ඉතින් පාර යන පඹේක්ට හරි මිනිස්සු ඡන්ද දෙන්න. ඒක නම් ඇත්ත මන්ත්‍රීතුමා. මේ සැරේ විපක්ෂයට පුදුම සල්ලියක් නේ හම්බෙලා තියෙන්නේ. සුනන්ද උන්ගෙන් සල්ලි අරගෙන උන්ට ඡන්ද දෙන්න ගුවම ඔක්කොම ඉවරයි. මම කිව්වට මෑණියෝ අහන්නේ නැහැ. සල්ලි වලට පිස්සු වැටලා ඉන්නේ. සුනන්ද හදිසි මැරුණොත් ඊළඟට ඉන්නේ දෝනි මෑණියෝ. ඇඩ්වාන්ස් ලක්ෂ 25ක් දෙන්නම්. සම්පූර්ණ ගාන ලක්ෂ 50යි. දෝනියක්කට කියන්න තියෙන්නේ මට ඡන්ද දෙන්න කියලා දෙවියෝ හීනෙන් ඇවිල්ලා ඔයාට කිව්වා කියලා විතරයි. ලක්ෂ 50ක්. මොකද මහත්මිය මම කරන්න ඕනේ? දෝනියක්කට කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයක්. මම මෑණියන්ට දුන්න පිහියෙන් තැඹිලි ගෙඩිය කපලා සුනන්ද මෑණියන්ට දෙන එක විතරයි. පිහියේ තියෙන විෂ තැඹිලි ගෙඩියේ පොඩ්ඩක් දිය වුණා නම් ඇති. ඊට පස්සේ මම ඇමති වෙනවා. දෝනියක්ක දෝනි මෑණියෝ වෙනවා. හරි සර් මං කරන්න. පැටලුන් නූල් බෝලයක් බඳු සුනන්දා මෑණියන්ගේ ඝාතනය එකිනෙක ලිහා නිරවුල් කර ගැනීමට පොලිසිය සමත් වුණා. ඒ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයකට පොලිස් පරීක්ෂණ වෙනත් දිශාවකට යොමු වීමත් සමගයි ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ අනුදැනුම ඇතුව සුනන්දා මෑණියන්ගේ ආවතේව කටයුතු සිද්ධ කළ දෝනි අක්කා විසින් මේ ඝාතනය සිද්ධ කළ බවට අවසානයේ පොලිසිය තහවුරු කරගත්තා. කවර තරාතිරමක කෙතරම් සූක්ෂමව අපරාධයක් සිද්ධ කළත් අවසානයේ අපරාධකරුවා නීතිය ඉදිරියට හෝ සෝභා ධර්මයේ දඬුවම් ලැබීමට සිද්ධ වෙනවා. ලබන සතියේ 119 නේ සටහන් වූ මෙවන් අපරාධයක් ගෙන එන තෙක් අදට අපි ඔබගෙන් සමුගන්න. හොඳින් මතක තියාගන්න. අපරාධය දුටු තැන අමතන්න. 119 ඉල්ලෙන්න.